රාජ්‍ය විසින් පසුගියද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් මෙන්ම භූමි තෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දැමීමට කටයුතු කළා කොවිඩ් වසංගතය ඇතුළු ගැටලු රැසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කබලෙන් ලිපට වැටීමට සිදු වූ නමුත් ජනතාව මෙහිදී පත්ව ඇති අසීරුතාවය පිළිබඳ සබලා කටයුතු කරනවා වෙනුවට සිදු වූයේ රජ මෙහෙවන ප්‍රධාන දේශපාලන පක්ෂයේ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ රජයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අතර අර්බුදයක් පිළිබඳ තොරතුරු රට හමුවේ තැබීමයි මෙම දේශපාලනික සහ පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් වී තිබෙනවා ඒ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම් බලශක්ති ඇමතිගේ කර්මත පැටවීමේ වෑයම හෙළා දකින බවට පක්ෂ අටක නායකින් සහ නියෝජිතයින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් හරහායි මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂයේ අතුරුලිය රතන හිමියන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතරණ මහතා ජාතික කොංග්‍රසයේ ALM අතාඋල්ලා මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ මහතා එක්සත් මහජන පක්ෂයේ ටිරන් අලස් මහතා සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න යන මහතුරුන්ගේ අත්සන සහිතවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණ අභියෝගයකට ලක් කිරීමෙන් ආණ්ඩුව තුල කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවයි මෙවැනි කුට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේදී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවද පෙන්වා දීමට කැමැති බවත් එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් බවත් අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පක්ෂ 8ක සමාජික නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ විහිළු සැපීම නවත්වා තෙල් මිල පහත දැමීමට රජය කටයුතු කළ යුතු බවයි ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සැපීමෙන් සිටින බවත් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින් විහිළු සහගත නිවේදන නිකුත් කොට පැය කිහිපයක් යන විට ජනාධිපති මාධ්‍යංශය විසින් ඊට නොදෙවිනි විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එකී නිවේදනයේ ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තන කර ගැනීමට රජයේගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා ඇති බව පෙන්වා දී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා ඇති ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංවූ බවට අවිචාරවත් තර්කයක් ගෙනවෙත් තිබෙන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා ජනතාව පටි තද කරගෙන දුක් විඳිද්දී ඒ ගැන නොතකා හැර සැප වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාදී ස්වරූපය මනාවට ඔප්පු කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසනවා තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත රටම වල පල්ලට ඇදදමා ඇති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව සිය විරෝධතාවය පළ කළා මේ රෝඩාකාරී මේ විනාශකාරී කාලකන්‍නි ආණ්ඩුවෙන් මේ රට සමස්ත ජනතාවම එකතු වෙලා බේරා ගත යුතු කිසිම රජයක් කැමැත්තෙන් මේ වගේ තීරණ වලට එළඹෙන්නේ නැහැ. ඉදිරියේදී වැඩි වැඩි නොවේයි කියලා අපි හිතනවා ප්‍රාර්ථනා කරනවා. ඒනට දිගින් දිගටම වැඩි වුණොත් ඒ ගැනත් අපිට කටයුතු කරන්න සිදු වෙනවා. මේ වෙලාවේ අඩුම වැඩිවීම තමයි කරලා තියෙන්නේ. තවදුරටත් ඒක සංශෝධනය කිරීමට වැඩි අවකාශයක් නැහැ. අපි දැනට තීරණය කරලා තියෙන්නේ තෙල් මිල සායිව පවත්වාගෙන යාම සඳහා අරමුදලක් සකස් කරන්න. ඉතින් අපිට මතකයි අපේ රජයේ තියෙන අවස්ථාවේදී රුපියල් 4කින් ඉන්ධන මිල වැඩි කෙරුවයි කියලා වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ අයත් එදා පාර්ලිමේන්තුවට පාපැදියෙන් ආවා. ඒ වගේම තිරික්කලෙන් ඇවිල්ලා ඒකට විරෝධය දැක්වුවා. දැන් ජනතාවට හොඳටම සැපයි කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. බදු ගෙවන්නන්ගෙන් ලබා ගත යුතු ආදායම රටේ හැම කෙනෙකුගෙම අය වෙන විදියට තෙල් මිල විශාල ලෙස වැඩි කිරීම ගැන මහජන නියෝජිතයන් හැටියට අපිට සතුට වෙන්න බෑ. අද මිනිස්සු බනින්නෙත් ආණ්ඩුවට විතරක් නෙමෙයි 225ටම කියලා. යම් කිසි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමේ අභියෝගය රජයේ හැමුවේ තියෙනවා. ඒ නිසා තමයි කැමැත්තෙන් උනත් ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණේ. මේක తాවකාලිකව වෙච්ච දෙයක් විදියට තමයි අපි දකින්නේ. මේ රංගන රංගපෑම අනේ ජනතාව අතරමං කිරීමට යන රංගපෑම. අහිංසක දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ කරපු වැඩේ හරිම
අසික්කිතයි කුජීතයි අර සීනි වලින් බදු වංචා කරපු ඒ මුදලද මේ අපේ ජනතාව අපිට ඉන්ධන වලින් පටවන්නේ එහෙම නැත්නම් අර ඇන්ටිජන් වලින් හොරකම් කරගත්තු ටිකද මේ ජනතාවට මේ හරහා පටවන්නේ මේ නොහැකියාවට පත් වෙලා තියෙන රජයට වගකීමක් ඇතුව රටේ ජනතාවට පාලනය කරන්න බැරි නම් වහාම කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා බොහොම ගෞරවයෙන් යන්න ජනතාවට ඇත්තරම අභියෝගයක් තියෙනවා නමුත් අද තියෙන තත්ත්වයේදී අපි මේ අභියෝගයට මුහුණ දෙන්න ඒ අවශ්‍යතාවය නිසා මම හිතන්නේ මේ තීරණය ගන්න වෙනවා ඒක නිසා අපි හිතනවා ඉදිරියේදී මේ ජනතාවට යම් කිසි සහනයක් ලැබේ කියලා. සාමාන්‍යයෙන් අර ගමේ කියමනක් තියෙනවා පෙරහැරේ කාවාඩියයි මහබබයි එන්න කලින් තමයි මල් බයිසිකල් එවන්නේ. දැන් තෙල් මිල වලින් මල් බයිසිකල් එවලා තියෙනවා. ඊළඟට කාවාඩිය එන්න නියමිතයි. මහබබු එන්න නියමිතයි. පෙරහැරේ හොඳම හරියේ එන්නේ ඊළඟට වතුර බිල වැඩි වෙලා, කරන් බිල වැඩි වෙලා, ගෑස් බිල වැඩි වෙලා ඔක්කොම බඩු මිල වැඩි වෙනකොට. දැන් ආණ්ඩුවට එකම දෙයයි ඉතුරුලා තියෙන කරන්න. ඒ තමයි වහාම මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන එක. මේ ආණ්ඩුව අර පරිවාස කාලේ කියන්නේ මැතිවරණයට පෙර හොඳ ටොම් පැකයක් එළියා. අපි ඉන්ධන මිල අඩු වෙච්ච නිසා මිල අඩු කරන්නෙත් නෑ. හැබැයි ඉන්ධන මිල වැඩි වුණා කියලා ලෝකවලද පොලේ අපි මිල වැඩි කරන්නෙත් නෑ කියලා. අද මේවා කතා කරන්නේ නෑ. උන්ගේ කටේ පිට්ටු. ජනතාවට මේ ආණ්ඩුව මේ පාර ගහන්නේ නිකන් නෙමෙයි. ජනතාව ගෙවල් වලට ඉර කරලා තියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.